සී ඔෆ් ශ්‍රී ලංකා කලාපයේ පිහිටි කච්චතියු දූපතේ අද මේ ආකාරයෙන් ආගමික සංහිඳියාව මතුවෙද්දී කලාපීය සංහිඳියාව බිඳදමන ප්‍රකාශයක් භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු සහ ඉන්දියා රාජ්‍ය සභික ආචාර්ය සුබ්‍රමණියම් ස්වාමි සිදු කළා. ඉනිමේ යාරුමේ තොල මුඩියද රාම් සේදුව මීට පස්සේ කාටවත් අල්ලන්න බෑ. මෙහි ඉන්න ඇතැම් මෝඩ ඇමතිවරු කියනවා මේ ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන්න ඕන කියලා. මේක ආරම්භ කරන්න බෑ. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මේ සම්බන්ධයෙන් තියෙනවා. මම ගුණ කළ පෙත්සමෙන් ජය ලැබලා තියෙනවා. මම පෙත්සම් දෙකක් ගුණ කළා. ඉන්න එකක් තමයි මේ කොටස අල්ලන්න හොඳ නෑ කියන එක. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තා. දැන් ඒක ජාතික උරුමයක් බවට පත් කරන ලෙස ගුණ කළ පෙත්සම ලබන 22 වෙනිදා යලි කැදවනවා. ආචාර්ය සුබ්‍රමණියම් ස්වාමි මේ කරන ප්‍රකාශය සුළුපටු එකක් නොවන්නේ ඔහු ඉන්දියානු පාලක පක්ෂයේ ප්‍රබලතම උපදේශකයෙකු වීම නිසා පමණක්ම නොවේ. සුබ්‍රමණියම් ස්වාමියනු මෙරට බලවත් දේශපාලඥයින්ගේ සමීපතමයෙක්. ඉන්දු ලංකා දේශසීමා ඉතා පැහැදිලිව දශක ගණනාවක සිට වෙන්කොට නිරවුල්ව භුක්ති විඳිද්දී ශ්‍රී ලංකාවට අයත් කලාපේද පිහිටා තිබෙන රාම් සේදුව හෙවත් ආදම්ගේ පාලම ඉන්දියාවේ ජාතික උරුමයක් බවට පත්කිරීම මගින් සිදුවන්නේ ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවයට අතපෙවීමක්. මෙතෙක් නොතිබුණු එවන් යෝජනාවක් හදිසියේ මතුවන්නේ අපේ රට ආර්ථික වශයෙන් බෙලහීන තත්ත්වයකට පත්වී එදිනෙදා අවශ්‍ය ආහාර, ඉන්ධන හා ඖෂධ ගෙන්වා ගැනීමට වෙනත් රටවල්වලින් ණය දෙමින් සිටින අවධියක වීම අහම්බයක් නොවේ. එක් පසකින් රට ආර්ථික වශයෙන් දනගස්වා තමන්ට ගැති දේශපාලන නායකත්වයක් සමග රටේ සම්පත් පමණක් නොව දේශ සීමාවද කොල්ල කන මෙවැනි ප්‍රකාශවලට එරෙහිව අපේ රටේ නායකයින් වචනයක් හෝ පිටකිරීමට බියවන්නේ ඇයි? ඉන්දියාව, චීනය සහ ඇමරිකාව ශ්‍රී ලංකාවට වඩා බලවත් සහ විශාල රටවල්. නමුත් වසර දහස් ගණනක ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන අප රටේ මිනිසුන්ගේ ධෛර්යය රටවල් තුනේ ධනයට වඩා බලවත් බවත් අප කිසිදා ඔවුන්ට යටත් නොවන බවත් කවුරුත් මතක තබාගත යුතුමයි.